අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපති පත්වීමත් එක්ක ලොව පුරා සිටින බලවතුන්ගේ විදෙස් සුබපැතුම් බොහොමයක් ලැබුණා. එතන වඩාත් කතාබහට ලක්ුණු සමාජ මාධ්‍ය තුල පැතිරුණු සුබපැතුම් දෙකක් තමයි ඉන්දියානු සුපිරිනාලු ෂාරුක් ඛාන් මහතාගේ සහ ප්‍රංශ ජනපති සිංහලෙන් සිදු කළ සුබපැතුම. ඉතින් මේ වගේ ඇත්ත නැත්ත මොකක්ද? අවසන් තප්පර වෙනකන් අපි දෙක රැඳිලා ඉන්න අද විනාඩියෙන් කතා කරන්නේ අපි ඒ ගැන. ඔව්. බොහෝ YouTube channel වල සුපිරිනාලු ෂාරුක් ඛාන් මහතාගේ සුබපැතුම දක්වා තිබුණේ මෙලෙසින්. හිතවන්ත මිනිසෙකු ලංකාවේ රාජපුටුවට පැමිණීම ගැන ඔහු ඉතා සතුටට හා විශ්මයට පත් වූ බවත් ශ්‍රී ලාංකේය ජනතාවගේ අනාගතය ගැන ඔහුට වඩාත් විශ්වාසනීය හැඟීමක් දැනෙන බවත්ය. අපි ඔබත් එක්ක හැමදාමත් ඉන්නවා. ඔබගේ සහ ඔබගේ කණ්ඩායම ගැන පුත්කලිකව සහෝදර ඉන්දියානුවන් වන අපි ආඩම්බර වෙනවා. සුබ පැතුම් ඔබට. එතෙක්කම් බොහෝ YouTube channel වල ප්‍රංශ ජනපති එමනුවෙල් මැක්‍රොන් සිංහලෙන් සිදු කළ සුබ පැතුම දක්වා තිබුණේ මෙලෙසින්. ශ්‍රී ලාංකිකාවියනි ශ්‍රී ලාංකිකයනි හිතවත් මිත්‍රයනි ඔබගේ ආදර්ශමත් ජනාධිපතිවරණ සංවිධානය ඔබගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය මනා ලෙස පෙන්වා දේ. අනුර දිසානායක මහතා ඔබගේ ජයග්‍රහණයට අපගේ උණුසුම් සුබ පැතුම්. ප්‍රංශ රජය ශ්‍රී ලංකාව සමග එක්ව විශ්වාසයෙන් තම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානම්. මුලින්ම සුපිරිනාලු ෂාරුක් ඛාන් මහතා එක්ස් පණිවිඩයකින් අනුර කුමාර දිසානායක වෙත කළ විශේෂ සුබ පැතුමක් හෝ අදහස් දැක්වීමක් පිළිබඳ කිසිදු සඳහනක් නැහැ. කොහොම නමුත් ප්‍රංශ ජනපති එමනුවෙල් මැක්‍රොන් සිංහලෙන් සිදු කළ සුබ පැතුම නම් සත්‍යයක්. ඒ බව ඔහුගේ Facebook ගිණුමට ගියොත් ඔයාටත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔක තමයි වීඩියෝ එකේ අවසානේ. ඒක නෙමෙයි මේ තාක් අනුර මහතාගේ නායකත්වයෙන් ගෙන යන වැඩපිළිවෙල ගැන ඔයාගේ අදහස මොනවාද? ඒක නත් යටින් කමෙන්ට් තීරුවේ කියන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ පැටලුම් ලියන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබම සුබ දවසක්. ජය වේවා.